අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බැනුම් කර වංචාවට හිටපු ඇමති රවි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නැතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග. රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළ බව ජනපති කියයි. මහා මැතිවරණයෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණේ පවත්වන බව අගමැති පවසයි. ආණ්ඩුව කරන්නේ රැකියා ෆෝම් කුල වංචාවක්. සජිත්ගෙන් චෝදනා. සජිත් රනිල් මහා මැතිවරණයෙන් පසු ජනපති ගෝඨාභය සමග එක්වන බවට ජවිපෙන් අනාවැකියක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පස්වරුවේ වරන්තිය නිකුත් කළා. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව වරින්තු නිකුත් කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දින දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ කරුණ සඳහා පිළිතුරු අද පස්වරු 2:30ට පෙර අධිකරණයට දැනුම් දෙන්නයි මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට නියෝග කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකරුවන් අතරින් ශ්‍රී ලංකා මහබැංකු නිලධාරියෙකුට සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙකුට මෙම සිද්ධියට අදාළව වරින්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේද යන්න පිළිබඳවයි. මෙකී අපරාධයට ඔවුන්ගේ ඍජු දායකත්වය පැහැදිලි කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළා. ඒ අනුව අදාළ ප්‍රශ්නාවලියට පිළිතුරු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ සැකකරුවන්ට එරෙහි වරින්තු නියෝගයක් ලබා දීම සම්බන්ධයෙන් නඩුව යලි කැඳවනු ලැබුවා. ඒ අනුව අද පස්වරු 5:30ට පමණ මේ පිළිබඳව ප්‍රකාශය නිකුත් කරමින් අධිකරණයේ දැනුම් දී සිටියේ මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණායක මහතා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කරන බවයි. පළමු සැකකරු ලෙස නම් කර තිබෙන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට මෙහිදී සිතාසෙන් නිකුත් කර තිබෙනවා. නඩුවේ 10වන සැකකරු වන බුද්ධික සරච්චන්ද්‍ර නැමැත්තාට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි අධිකරණයේදී අනාවරණය වී තිබෙන්නේ. නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුල්ගල්ලේ, මුත්‍රාජා සුරේන්ද්‍රන්, ආචාන් පුංචේවා, බුද්ධික සරච්චන්ද්‍ර, සංගරපිල්ලේ පදවනාපන් සහ ඉන්දික සමන් කුමාර යන අයයි. දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අපි විවිධ නීති රීති මේවා හුඟක් දාලා හැම එකම මම හිතන්නේ අපේ ජනතාවගේ නිදහස ඒ පාලනය කරලා තියෙනවා. නමුත් ජනතාවට නියම නිදහසක් ලැබෙන්නේ ඒගොල්ලන්ගේ දිනදා රාජකාරී විවිධ අංශවලින් තියෙන තාඩන පීඩන වලින් නීති රීති වලින් ඔබට ගිහිල්ලා එම් මිදිලා තමන්ගේ ජීවිකාව කරගන්නට පුළුවන් වෙනවා. මොකද මේ අපේ පුරුද්දක් තිබුණා මේක මේ රාජ්‍ය ආයතන තියෙන්නේ වැඩ කරපු අයට රැකියා දෙන්න කියලා. එහෙමක නෙවෙයි. ඒක වැරදි මතයක්. විශේෂයෙන්ම ආර්ථික වර්ධනයක් ලබා ගන්නට මම දන්නවා මට හුඟක් වෙලාවට ගිය අවස්ථාවන්වලදී රැස්වීම් වලට ඇහුවම මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා සර් මුකුත් එපා අපිට ආරක්ෂිත රටක් දෙන්න කියලා. ඒ කාර්යය මම හිතන්නේ මම හොඳ එකට සුදුසු පුද්ගලයන් ඒ සෑම ආයතනයකටම පත් කළා තිබෙනවා. මහා මැතිවරණය පවත්වා අවසන් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම අපි කතා කරන්නේ නැහැ අපි කරපුවා.
ගොඩක් වෙලාවට වෙන්නේ අපි කරන දේවල් අපි දවසන් කරපු එක ආර්ථිකය ශක්තිමත් කරපු එක විදේශ ආයෝජන යටිතල පහසුකම් දැන් මේවා අපි සාකච්ඡා වෙන්නේ අපේ අයත් ඒක දුන්නයින් පස්සේ කතා කරන්නේ නැහැ ඒ විශේෂයෙන් උතුරු නැගෙනහිර ගොඩක් දේවල් කරා හැබැයි මේ මිනිසුන්ගේ හදවත් දිනා ගන්න බැරුණා නේ ඒක අපි පළවෙනි ඒ වෛරයනේ වෛරය හැදුවානේ කොල්ලොන්ට පොඩි ඉරිසියාවක් ඇති කරානේ ඒ කාලයේ තුලම කරේ අපි වරගෙන පහර දීවා ඒකට ඒක වෛරයක් බවට පත් වුණා ඔබේ මිනිසුන් ඡන්දේ දීලා ඉවර වුණායින් පස්සේ මම ගෙදර ගියාම තමයි ඒක වෙනස ඇති වුණේ ඇත්ත කතාව නැත්තම් කිලෝමීටර් දෙකක් විතර පූලිමක් හදාගෙන මාව බලලා ඉන්න ඕනේ කාල්ටන් එකට පෑවර විකුණන තැනක් බවට පත් වුණා අර ඉස්සරහ ගොඩක් කල් ගිහිල්ලා දෙකක් තමයි පලාස්සාව මැතිවරණය කොහොමද රජ ස්ථාවර ඒක සම්බන්ධ රජයේ අද්වසීම පළවෙනි මැතිවරණය තියලා අපේ පාර්ලිමේන්තු මැතිවරණය තියලා ප්‍රතිතා හැකිතා කික්මනි ඊළඟ මැතිවරණයටත් යනවා අපි කල් දාන්නේ වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළ සාධාරණ රට වර්තමානයේ තුල නිර්මාණය වී නොමැති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා ජනාධිපතිවරණ වේදිකාවේ අපේ ප්‍රතිවාදී පාර්ශවය සාධාරණ රටක් ගැන කතා කළා කතා කරපු ආකාරයට ක්‍රියාව නම් කිසිසේත්ම සිදුවන්නේ නැහැ මේ මොහොත වෙන විට දේශපාලන දඩයම දේශපාලන පරිගැනීම ප්‍රධානතම රජයේ ක්‍රියාමාර්ගය බවට පත් වෙලා තිබෙනවා දැන් පුදුම සහගත කාරණාව වන්නේ මේ රජයේ පත්ුනේ වැඩි වැඩියෙන් රැකියා බිහි කරලා වැඩි වැඩියෙන් රැකියා බිහි කරනවායි වැඩි වැඩියෙන් රැකියා ලබා දෙනවායි කියලා පළමුවෙන්ම කරපු දේ තමයි රැකියා කරගෙන හිටපු අයව රැකියාවෙන් දොට්ට දෙන්නේ. රස්සා කර කර හිටපු අයව ඒ රස්සා වලින් රැකියා වලින් එළියට දමලා දැන් අරගෙන යනවා රැකියා ලක්ෂයේ රැකියා 150,000 යොවුන් පරපුර රවටන රැකියා ෆෝම් කොළ ව්‍යාපෘතිය. රැකියා ෆෝම් කොළ සූදුව. මේක තමයි වියත් නාඩගම කියන්නේ. 69,00,000 වියත් නාඩගමට රැවටුණා. අද අපේ රටේ සමස්ත ජනතාවම ප්‍රේක්ෂකව හැටියට බලාගෙන ඉන්නේ. මහමැතිවරණයෙන් පසු ජනතා විරෝධී වැඩපිළිවෙලක් සඳහා රජය සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව මැතිවරණයෙන් පසුව ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී බොහෝ ක්‍රියාදාමයන්ට අවතීර්ණ වීමට සූදානම් වීමේ සංඥාවන් මේ මැතිවරණයක් අට උඩ තියාගෙන ඉදිරිපත් කොටමින් තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ඔවුන්ට විපක්ෂයේ කාර්යභාරයට පණ පෙවීමේ හැකියාවක් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ මොකද එයයි හීලෑවුන් බය කරන ලද විවිධ නඩු විවිධ ෆයිල් හරහා මෙල්ල කරගත හැකි කණ්ඩායමක් බඩපත් වෙනවා. ජනතාවට පාර්ලිමේන්තුවෙන් සිටිය යුතු කාර්යභාරයන් ඉටු කර ගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් ප්‍රබල කණ්ඩායමක් පාර්ලිමේන්තු නියෝජනයට පත් කිරීම සඳහා මේ රටේ ජනතාවගේ ජනවරමක් අපි අපේක්ෂා කරනවා. රට සංවර්ධනය කරා ගෙන යාමට නම් 3-2 බලයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපිට ඕනේ 3-2 බලයක්. ඇයි අපිට 3-2 බලයක් ඕනේ? මේ රටේ දින නීති රීති වෙනස් කරන්න, අලුත් දේවල් එකතු කරන්න, පරණ අනවශ්‍ය දේවල් ටික අයින් කරන්න, ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුව 150ක් ගත්තොත් තමයි මේ හැමදේම කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි හිතන් හිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනෙව්වට පස්සේ වැඩමුකුත් ඔන්න ඔක්කොම හරි කියලා. හරිද? ඔක්කොම හරි නෑ. සම්පූර්ණ නෑ. එතුමාට තනියම මේ වගකීම අරගෙන සේරම කරන්න බෑ කියන එක මේ මාස දෙක තුනේ පේනවා. එහෙනම් එතුමාට හයිය දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් ඕනි. මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සංධානයෙන් ඉවත්ව යාමේ අවධානමක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අපි එකහු කරගෙන එක ගැටලුවක් නැහැ. නමුත් යම්කිසි අවධානමක් තියෙනවා. ඒක නැත්තේ නැහැ කියන්න බෑ. ඒ පිළිබඳව අපිට විශේෂයෙන්ම අපි ආණ්ඩුව හදලා ආණ්ඩුව හැදුවෙන් පස්සේ අපෙන් කඩාගෙන ගියොත් එහෙම ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කරන්නවත් එහෙමත් නැත්නම් අපේ අග්‍රමාත්‍යවරයා හැටියට නියත වශයෙන්ම පත් වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලටත් ඒක යම්කිසි ගැටලුවක් වෙනවා. ඒක නිසා ඉතින් අපි කියන්න ඕනේ කාරණේ තමයි ඉදිරියේදී මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න ඡන්ද දායකයට අවස්ථාව තියෙනවා.
මහා මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව සමග එකතු වන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ග සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. UNP එක ඉන්නකන් ඩීල් එකක තමයි හිටියේ මහින්දලත් එක්ක. ඒ ඩීල් එක නිසා තමයි අද රනිල් නිදහස්සලා රවි ඇතුළු කණ්ඩායමක් බැඳුම් කරේ බත්අඩංගුවට ගන්න කියලා උපදෙස් එන්නේ. ඩීල් එකක් නොතිබුණා නම් හොරකම් කරපු මිනිස්සු හිරේ යන්න එපැයි. රනිල්ලා ඒ ඩීල් එක නිසා පහුගිය අවුරුදු පහේම එක හොරෙක් හිරේ දැම්මේ නැහැ. ඒක නඩුවක් අහන්න ගියේ නැහැ. හැබැයි ඒ නිසා තමයි දැන් රනිල් ඇතුළු කණ්ඩායමක් නිදහස්සලා ඉන්නේ. ඒ නිසා තව ටික දවසක් යනකොට ජනතාව වැරදි කාර්ය කරලා හොරු ඔක්කොම නිදහස් වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්නකොට රනිල් මහින්දලාව රැක්කා. දැන් මහින්දලා ඉන්නකොට රනිල්ව රකින්නවා. ඉතින් මේ ඩීල් එකේම කොටසක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක යනවා සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක යනවා රනිල් වික්‍රමසිංහ. මේ ඩීල් එක බෙදිලා ගියත් එකට ගියත් යන්නේ එක තැනකට. දේශපාලන පරිගණීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් RLK වීරසිංහ මහතා අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළා. දේශපාලන පරිගණීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් RLK වීරසිංහ මහත්මිය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද පස්වරුවේ නියම කළා. එමෙන්ම එම තැනැත්තියගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද විකුම් කළුආරච්චි, ධම්මික ගණේපොළ සහ ආදිත්‍ය කේ පටබැඳිගේ යන මහතුරුන්ගෙන් සමන් නීති විරෝධී ලෙස අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සමරපුලගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද කැඳුණු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා. මෙම නඩුවේ විත්තිකරුවන් විසින් දේශපාලන පරිගැණීම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව එම නඩුවට අදාළ ලේඛන එම කොමිසමේ බහරයට ගෙන තිබුණා. ඒවා අද දින අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම කොමිසමේ ලේකම් වෙත නොතීසින් නිකුත් කර තිබුණා. ලේකම්වරිය අද අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. එනෝ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. සියත ගොඩයන ලක්ෂ ගමින් ගමට යන වැඩසටහනේ නුගේගොඩ නගරයේ අද පැවති වැඩසටහනින් රුපියල් ලක්ෂයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට පිටකොට්ටේ ප්‍රදේශයේ පදිංචි තිලකා චන්ද්‍රලතා මහත්මිය සමත් වුණා. ගොඩයන ලක්ෂය අද පැවැත්වුණේ නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණයේ ඉදිරිපිටදී. සියත ගොඩයන ලක්ෂයේ නව්මාදිගරේ දෙවන වැඩසටහන අද නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණ අසලදී පැවැත්වුණා. එහිදී රුපියල් ලක්ෂයක ජයග්‍රාහී මුදල දිනා ගැනීමට වාසනාවන්ත වුණේ පිටකොට්ටේ ප්‍රදේශයේ පදිංචි SADTC රාජපක්ෂ මහත්මියයි. මෙතන තියෙනවා පාට් පාට් හරිනේ. මාදේරන් 1 2 3 4 5 right. එහෙනම් මේ පාට් දෙකෙන් එකක ලක්ෂ තියෙනවා කියලා තමයි මිසෙස් කොළොන්නේ කියන්නේ හරිද? අද නුගේ ගොඩය දිනනවා රුපියල් ලක්ෂයක් ගේනන්. මේ වගේ දෙයක් අපි දැක්කලා නැහැ. ඇත්තටම වෙන කොහෙවත් මේ එකක මේ වගේ ඒ වෙලාවෙම ලක්ෂයක් දෙන වැඩසටහනක්. රුපියල් දසදහසක මුදලක් ජයග්‍රහණය කිරීමට හැටන් සිට පැමිණ තරඟයට එක් වූ වේණු ක්‍රිෂ්ණස්වාමි මහතා සමත් වුණා. මෙම මුදල් ත්‍යාගයන් ඒ මොහොතේදීම ජයග්‍රාහකින් වෙත ලබා දීම සියත ගොඩයන ලක්ෂයේ විශේෂත්වයයි. මීට අමතරව තවත් බොහෝ දෙනෙකුට එම මොහොතේදීම ක්ෂණික මුදල් ත්‍යාගය හිමිකර ගැනීමටද ගොඩයන ලක්ෂයෙන් අද හැකියාව ලැබුණා. සියත ගොඩයන ලක්ෂය සමග එක්වේ රුපියල් ලක්ෂයක මුදලක් ඇතුළු සැනසිලි මුදල් ත්‍යාග දිනා ගන්නට ඔබටත් වරම් හිමි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න ඔබ දැන්ම සියත අහන්න. සියත ගොඩයන ලක්ෂය. දැන් සියත පිටිය. සංචාරක බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන 20-20 තනගේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩලු 6ක් දැවි ලකුණු 155ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රමින් සිටින බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවර 12යි පන්දු 4ක් අවසානයේ කඩලු 3ක් දැවි ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 103ක්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.